එහෙනම් මොකද්ද මේ මේක ආග්‍රා දායකත්වයක ස්වરૂපය ගන්නා රජයක් ඒකාධිපති පාලනයක් කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් මේ විදියට රටේ උත්තරීතර නීතිය පයින් ගහලා ප්‍රතික්ෂේප කරපු තත්ත්වයක් ලෝකේ කොහෙවත් අපි දකින්නවාද එහෙම හැසිරෙන ආණ්ඩුවකට කොහෙත්ම සාධාරණ ප්‍රකාශයක් කරන්න පුළුවන්ද අපි ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියලා එතකොට දැන් බොහොම අකමැත්තෙන් වෙන කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා නැති නිසා දැන් කියනවා ඔව් දැන් අපි යන අවුරුද්දේ ජනාධිපති වෙනේ පාත්වනායි කියලා ජනාධිපති වෙනේ පාත්වනා කියවුවා ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණත් පාත්වනා කියවුවා දැන් මේවා ඉතාමත් දරුණු සටනක ඍජු ප්‍රතිඵල වශයෙන් ලබාගත් ජයග්‍රහණ ලේසි පහසුවෙන් ලබාගත් දේවල් නෙවෙයි. ඒතර මේකෙන් අපි ලොකු තෘප්තියක් ලබා ගන්නවා. මේ රටේ ජනතාවට මේ සේවය කිරීමට අපිට පුළුවන් වෙච්ච එක ගැන. ඒතර මේ රටේ දැන් මැතිවරණ පැවැත්වෙනවා. මේක විවාදයට භාජන වෙලා තිබිච්ච මාතෘකාවන්නේ මේ පිළිබඳ නිශ්චිත භාවයක් මෙතෙක් දුරට තිබුණේ නැහැ. දැන් ඒක ස්ථිරයි. වචන දෙකක් නැහැ. ජනාධිපතිතුමා පෙරේදා බොහොම පැහැදිලිව කිව්වා නිසැකයෙන් අවිවාදයෙන් ජනාධිපතිවරණය එන අවුරුද්දේ පවත්වනවායි කියලා. හැබැයි මේක මෙතෙන්ට ගේන්න කොච්චර සටනක් කරන්න විපක්ෂයට සිදු වුණාද? ඒ සටන නිසා තමයි මේ රටේ ජනතාව ඉතාමත් අගය කරන සියලුම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල උල්පත හැටියට සලකන ඡන්ද අයිතිය ජනතාවගේ පරමාධිපත්‍යය ප්‍රකාශයට පත් කරන වටිනා ඡන්දය දීමේ අයිතිය රැක ගැනීමට පුළුවන් උනේ විපක්ෂයේ මේ දැවැන්ත සටන් නිසා. එහෙම නැත්නම් ප්‍රාදේශ සභා මැතිවරණවලට පළාත් පාලන ආයතන මැතිවරණවලට අත්වෙච්ච සෝචනීය ඉරණම අනිවාර්යයෙන් ජනාධිපතිවරණයටත් අත්වෙනවා පාර්ලිමේන්තු මැතිවරණවලටත් අත්වෙනවා. ඒකෙන් රට ගලවා ගැනීමට පුළුවන් උනේ පැතිකඩ රාශියකින් යුක්ත අංග සම්පූර්ණ විධිමත් වැඩපිළිවෙලක් හරහා ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අරමුණෙන් විපක්ෂය ගෙන ගිය මේ මහා දැවැන්ත සටනේ ප්‍රතිඵලයක් වශයෙන්. එතකොට ආණ්ඩුවට ඉතිරි වෙලා තියෙන්නේ තව මාස කිහිපයක්. හැබැයි මේ මාස කීපය තුලත් ඉතාමත් භයානක දේවල් ආණ්ඩුව කිරීමට සැරසෙන බව දැන් ඉතාමත් පැහැදිලිව පේනවා. ඉතාමත් භයානක දේවල්. දැන් අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තියෙනවා. ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ රටේ ඉතාමත් ප්‍රබල තනතුරු දරන පුද්ගලයන් තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා සභාවට ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරිලා තිබෙනවා. ඒක තමයි අපේ රටේ උත්තරීතර නීතිය. ඒ කියන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, නීතිපතිතුමා, පොලිස්පතිතුමා මෙවැනි තනතුරු වලට පුද්ගලයන් තෝරා ගැනීම අත්නෝමතික විදිහට ආණ්ඩුවට හෝ ජනාධිපතිවරයාට කරන්න පුළුවන් කමක් නැහැ. අපේ ආණ්ඩුකම ව්‍යවස්ථාව ප්‍රකාරව මොකද නීති தත්ත්වය ජනාධිපතිතුමාට සිදුවනවා එතුමා නිර්දේශ කරන නම් විවස්සා සභාවට යැවීමට. අවසාන බලය තියෙන්නේ විවස්සා සභාවට, වෙන කාටවත් නෙමෙයි. ඒතර විවස්සා සභාව කියනවා මේ නම් අපි අනුමත කරනවද නැද්ද? විවස්සා සභාවට සම්පූර්ණ බලය තියෙනවා ජනාධිපතිවරයා එවන නම් ප්‍රතික්ෂේප කිරීමට. එසේ ප්‍රතික්ෂේප කළොත් ජනාධිපතිවරයාට සිදුවනවා ඒ වෙනුවට විකල්ප නම් ඉදිරිපත් කිරීමට. ප්‍රතික්ෂේප කරපු නම් ඒ පුද්ගලයන් පත් කරන්න පුළුවන් කමක් නැහැ අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ. හැබැයි ඒකද වෙන්නේ? ඒක තමයි නීති යටතේ தත්වය. ඇත්ත වශයෙන් වෙන දේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. දැන් සීඩි වික්‍රමරත්න පොලිස්පතිතුමා, එතුමාගේ සේවය කාලය අවසන් වුණා මේ අවුරුද්දේ මාර්තු මාසයේ. කියන්නේ එතුමා විශ්‍රාම ගන්න වයසට පැමිණියා.
ඊට පස්සේ එතුමාගේ සේවා කාලය මාස 3ක් දික් කළා. ඊට පස්සේ තව මාස 3ක් දික් කළා. ඒ කියන්නේ ඔක්කොම මාස 6ක් දික් කළා. දැන් තුන්වෙනි වතාවට ජනාධිපතිවරයා නිර්දේශ කළා ඒ පොලිස්පතිතුමාගේ සේවා කාලය තව සැරයක් දික් කරන්න කියලා තුන්වෙනි සැරයට. දැන් මේ රටේ අනන්ත අප්‍රමාණ මිනිමැරුම් වෙඩි තැමේ මේ අවුරුද්දේ මෙතෙක් දුරට 80ක් 41ක් මැරිලා මිනිස්සු බයයි උසාවි වලට ගිහිල්ලා සාක්ෂි දෙන්න. සාක්ෂි දීලා ගෙදර යනකොට මෝටර් සයිකල් වලින් ඇවිල්ලා ගිනි අවි පාවිච්චි කරලා වෙඩි තියලා මරලා දානවා. මේ රටේ ගිනි අවි පැතිරීම කාටවත් පාලනය කරන්න බැරි තත්වයකට ඇවිල්ලා තියෙනවා. මේ සියල්ලක්ම මැද්දේ දැන් ස්ථිර පොලිස්පතිවරයෙක් නැහැ. මේ තුන්වෙනි වතාවට තාවකාලික වශයෙන් සේවා කාලයේ සීරි වික්‍රමතම එතුමාගේ දීර්ඝ කරන්න ඉල ජනාධිපතිතුමා කරපු නිර්දේශය විවස්ථා සභාව ප්‍රතික්ෂේප කළා. ඒකට ඉඩ තියන්නේ නැහැ කිව්වා. ඒක අපි පිළිගන්නේ නැහැ කිව්වා. ඊර්වසේ මොකක්ද ජනාධිපතිතුමා කිව්වා? විවස්ථා සභාව මොනවා කිව්වත් මට ඒකෙන් වැඩක් නැහැ. මම බත් කරනවා. ඉතාමත් උද්දච්ච අහංකාර අත්නොමතික විදියට විවස්ථා සභාවේ නිර්දේශය කුණුකූඩයට දැම්මා. ඒක නියුනේ ඇත්තකතාව සරල භාෂාවෙන් කියනවා නේද? ඒක කුණුකූඩයට දැම්මා. ඒකෙන් මට වැඩක් නැහැ. මම මේක කිසිත් තැකීමට ලක් කරන්නේ නැහැ. ඒක මම ප්‍රතික්ෂේප කරනවා. ඒක මම විසිකරලා දානවා. ඒක විසිකරලා දාලා ඒ පත්වීම කළා. විවස්ථා සභාව කරන්න එපා කියපෝ. අපි විරුද්ධයි, අපි තරයේ විරුද්ධයි කියපෝ පත්වීම ඒ විදිහටම ජනාධිපතිවරයා කළා. දැන් පොඩ්ඩක් හිතලා බලන්න මේකේ අනුශංග ප්‍රතිඵල මොනවද කියලා. අග්‍රවිනි ශ්‍රේකාරතුමා මේ රටේ අධිකරණයේ මුදුන් මල්කඩ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරු. ඒගොල්ලන්ටත් තියෙන්නේ මේ විදිහම නීතියක්. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුක සම්බන්ධයෙන් පුරප්පාඩුවක් ඇති වුණා. එතකොට ජනාධිපතිවරයා විවස්ථා සභාවට නමක් යවනවා. කියමු ඒ නම විවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ විදිහටම දැන් මේ අවස්ථාවේදී හැසිරුණු ක්‍රමයටම ජනාධිපතිවරයා හැසිරෙනවා නම් එතකොට විවස්ථා සභාව ප්‍රතික්ෂේප කරපු නම එතුමාගේ නෑ. මම බත් කරනවා. මට ගමන්නේ නෑ විවස්ථාව වුණා කිව්වත්. එතකොට අග්‍රවිනිශ්චයකාරතුමා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් විවස්ථා සභාවේ කාර්යභාරයේ කුමක්ද? කිසිම කාර්යභාරයක් නෑ. ඒක විවස්ථාවේ තියෙනවා, නීතිපොතේ තියෙනවා. හැබැයි කිසිම සද පහක ප්‍රායෝගික වැදගත්කමක් නැහැ. ඒක සම්පූර්ණයෙන් අමතක කරලා කටයුතු කිරීමට ජනාධිපතිවරයා උත්සුක වෙනවා. ඉතින් ඒක තමයි ඉතාමත් පැහැදිලි. මේ විවස්ථාව මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඡන්ද නොතියන්න නොදරපු උත්සාහයන් නැහැ. එතකොට මේ විවස්ථාවේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ මේ මූලික සිද්ධාන්ත. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මිනිස් අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා තමයි මේ වගන්ති ඇතුළත් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක බොහොම උදාර අරමුණක්නේ. මේ ගැන කොච්චර පුරසාරම් දොඩවනවද මේ රටේ. පිටරට විශේෂයෙන්ම පිටරට ගියාම හැම මාසෙම කොහේ හරි රටක ගිහිල්ලා මේ දේශන පවත්වනවා. මේක ආදර්ශමත් ප්‍රජාතන්ත්‍රවාදයක්. මේ ඉහළ තනතුරු දේශපාලනීකරණය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. දේශපාලනී කරන්න බෑ. ඒ මොකද විවස්ථාවේ වගන්ති අනුව ඒක සාමුලින්ම කරන්න බැරි තත්වයකටපත් වෙලා තියෙනවා. සුදුසාට සුදුසු තැන ලැබෙනවා. ඒ විදිහට තමයි මේ රට අපි ගොඩනගන්නේ. ඒ නිසා තමයි 2048 වෙනකොට මේ රට හරිත ආර්ථිකය, ඩිජිටල් ආර්ථිකයක් සුරසප විඳින්න පුළුවන් තත්වයකට අපේ ජනතාවට ඒ වරප්‍රසාද ලබා දෙනවා. 2048 මේ කතානේ කියන්නේ ලෝකේ හැමතැනම. හැබැයි ඇත්ත තත්වය මොකක්ද? බිම් මට්ටමේ තියෙන යථාර්ථය මොකද්ද? මේව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ හුදු කැමැත්ත අනුව තමයි සියල්ලක්ම කරන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොනවා තිබ්බත් ඒවා මොකද්ද තියෙන ක්‍රියාකාරීත්වය?
ඉතින් ඒ විදිහ තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් මොකද්ද මේ මේක ආග්‍රාදායකත්වයක ස්වරූපය ගන්නා රජයක්, ඒකාධිපති පාලනයක්. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් මේ විදිහට රටේ උත්තරීතර නීතිය පයින් ගහලා ප්‍රතික්ෂේප කරපු තත්ත්වයක් ලෝකේ කොහෙවත් අපි දකින්නවාද? එහෙම හැසිරෙන ආණ්ඩුවකට කොහෙත්ම සාධාරණ ප්‍රකාශයක් කරන්න පුළුවන්ද අපි ප්‍රජාතන්ත්‍රවාදයක්ද කියලා? ඉතින් ඒ නිසා තමයි විපක්ෂය මේ ප්‍රමාණයට වෙහෙසෙන්නේ. එන අවුරුද්දේ කිසිම සැකයක් නැතුව අපේ ජනතාවට ඡන්ද අයිතිය ලබා දීමට කැමති ජනාධිපතිවරයෙක් පත් කරන්න, ඊට පස්සේ වර්තමාන ජනමතය නිවැරදි ලෙස නියෝජනය වන පාර්ලිමේන්තුවක් පත් කරගන්න. ඉතින් ඒ උත්සාහය මල් පලගෙන තිබෙනවා